සුබ දවසක් ඔයාලා හැමෝටම. තරුණියක් විවාහයක් කරගන්නකොට හිතේ ගොඩක් ආසාවන් එක්ක තමයි අලුත් ජීවිතේ පටන් ගන්නෙ. විවාහයත් එක්කම එයාට පවුලේ වගකීම්, කුස්සියේ වැඩ කියන දේ ඉබේටම ලැබෙනවා. ඒත් කිසිම පිළිවෙලක් නැති මාමණ්ඩි කෙනෙකුයි Taman ගැන ලොකුවට හිතාගෙන ඉන්න සැමියෙකුයි ලැබෙන එක තරම් අවාසනාවක් විවාහ ජීවිතේ වෙන නැති තරම්. මේ කතාවෙ ඉන්න බිරිඳටත් අඩුපාඩුවක් නැතුව කුස්සියේ වැඩ කියන දේ ලැබෙනවා. ඇය බිරිඳක් වුණාට ඇයට ටික කාලෙකින් වැඩකාරියෙක් වෙන්න සිද්ධ වෙනවා. මේ ද ග්‍රේට් ඉන්දියන් කිචන් කියන මූවි එක ඔයා බිරිඳක් නම් අනිවාර්යෙන්ම බලන්න ඕන කතාවක්. බිරිඳක් වෙන්න ඉන්න කෙනෙක්ට උනත් නිවැරදි තීරණයක් ගන්න මේ කතාව උදව්වක් වෙන්න පුළුවන්. මේ කතාව ඉස්සරහට මොනවාද වෙන්නේ කියලා දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම් අපේ UD සිනමා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. විවාහ යෝජනාවකින් තමයි මේ කියන තරුණියගේ විවාහය සිද්ධ වෙන්නේ. ඒ කෙනා පාසල් ගුරුවරයෙක්. මනමාලි බලන්න ආව පළවෙනි දවසේ මේ මනමාලයාට කියනවා ඉස්කෝලේ කැම්පස් යන කාලේ ඉගෙනීමට විතරයි මුල් තැන දුන්නේ. ආදරේ කියන දේවල් තිබුණෙම නැහැ. අනාගත බිරිඳ වෙනුවෙන් ආදරේ එකතු කරා. දැන් මේ එකතු කරපු ආදරේ එකතු වෙලා වියදම් කරමු කියලා. මේ කතාවත් එක්ක මේ කෙල්ල හිතන්නේ යාට හොඳම කෙනා ලැබුණා කියලා. විවාහ උත්සවයත් ගොඩක් ලස්සනට කෙරෙනවා. මෙයා මනමාලියක් වෙලා ලොකු ගෙදරකට යනවා. හැම චාරිත්‍රාත්මකම කරලා මෙයාව ගොඩක් ආදරෙන් හැමෝම පිළිගන්නවා. නැන්දාම්මයි මාමණ්ඩි සැමියයි ඉන්න ගෙදර තමයි මෙතනින් පස්සේ ආඩ ජීවත් වෙන්න වෙන්නේ. කතාවෙන් නම් මෙයාගේ සැමියා හරිම සාධාරණ කෙනෙක්. මෙයාලගේ ජීවිතේ හරිම ලස්සනට පටන් ගන්නවා. මදු සමයෙන් පස්සේ පහුවදා උදෙන්ම නැගිටලා මෙයා අලුත් ගෙදර වැඩ පටන් ගන්නවා. මෙයාගේ නැන්දාම්මත් මැෂිමක් වගේ එක දිගට වැඩ. එක්කෙනෙක් සැරට කැමති අනිත් කෙනා සැරට කැමති නැහැ. එක්කෙනෙක්ට සාම්බාර ඕනේ අනිත් කෙනාට චට්නි ඕනේ. ඒ දේවල් ගලේ අඹරපුවා වෙන්නත් ඕනේ. මේ ගෙදරට කිරි අරගෙන එන පොඩි ගෑනු ළමයා මෙයා එක ගොඩක් හිතවත් වෙනවා. මෙයාගේ සැමියා කුස්සියට ඇවිත් මෙයාව බදාගෙන එයා හදලා දුන්න කෝපි එක බීලා කෝපි එකත් වර්ණනා කරලා එයා නාලයනකම් බිත්තර තෝසෙ දෙකක් ගම්බිරිස් දාලා හදලා තියන්න කියලා මෙයාගේ මූණත් මිරිකලා තේ බීපු කෝප්පේ එහෙමම තියලා මෙතනින් යනවා. මෙයා ඒ කෝප්පෙත් හොදලා ඒ දේවල් හරිම ආසාවෙන් ලෑස්ති කරනවා. නැන්දාම්මා ගෙදර හැම වැඩක්ම කරනවා. මුළු කුස්සියම මස් කරලා දාලා තමයි නැන්දාම්මා නිදාගන්නේ. මෙයා යාගේ අපහසුවක් ගැන කිව්වත් එයාගේ සැමියා යාට ඕන දේ කරනවා. නැන්දාම්මා නිදාගන්නේ තැඳේ නෙමේ, බිම පැදුරක් දාගෙන. ෆෝන් එක ඔබ ඉන්න මාමණ්ඩිට බොන්න වතුර එකකුත් දීලා තමයි නැන්දාම්මා නිදාගන්න යන්නේ. ආපහු පහවදා උදේට යා පුරුදු විදියට වැඩ පටන් ගන්නවා. මාමණ්ඩිට උදේට දත් මදින්න බුරුසුවට දත් බෙහෙත් දාලා දෙන්න ඕනේ නැන්දාම්මම තමයි. සාම්ප්‍රදායිකව නැන්දාම්මා ලේලි අතර ප්‍රශ්න තිබුණත් මේ ගෙදර නැන්දාම්මයි ලේලිය ගොඩක් සහයෝගයෙන් ඉන්නවා. මාමණ්ඩි එළියට යන්න හදද්දි දාගෙන යන සිරප්පු දෙකත් නැන්දාම්මා ළඟට ගෙනත් දෙන්න ඕනේ. මාමණ්ඩි එළියට යනවා සැමියා ව්‍යායාම කරනවා. ඒත් මේ දෙන්නගේ දවස් ගෙවෙන්නෙම කුස්සිය ඇතුලේ. මාමණ්ඩිටයි සැමියටයි රසට කන්න උයලා දෙන එක තමයි මේ දෙනගේ ලොකුම රාජකාරිය. කෑම උයන එක විතරක් නෙමෙයි, එයාලට කෑම බෙදලා දෙන්න ඕනෙත් මේ දෙන්නම තමයි. මාමණ්ඩි මෙයාගේ මහත්යයි කාලිවරුණාම තමයි මේ දෙනට කන්න නිදහසක් ලැබෙන්නේ. ඒත් කන්න කියලා හිතාගෙන මේස ළඟට ආවම මේසේ හැඩි වෙලා තියෙන විදිය දැක්කම මෙයාට කන එකත් එපා වෙනවා. මුරුංග කාලා පොතු මේසෙ පුරාම දාලා. නැන්දම්මට නම් දැන් මේව සාමාන්‍ය දේවල් වෙලා. මේ කාලෙදි තමයි මෙයාගේ නෑනට බබා ලැබෙන්නේ නිසා නැන්දම්මට එයාගේ දුවගේ ගෙදර යන්න සිද්ධ වෙන්නේ. මෙයා හිතනවා නැන්දම්ම නැතුව එයාට වැඩ ටික පිරිමහගෙන කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් පහුවදා උදේ මෙයා මාමණ්ඩිට කෝපි එක ගෙනත් දුන්නා. මෙයා කියනවා තාම එයා දත් මැද්දෙවත් නැහැ කියලා. මෙයා මාමණ්ඩිට කියනවා එහෙනම් දත් මැදලා මූණ හොදගෙන ඉන්න, ආපහු යත් ඒක රත් කරලා දෙන්නම් කියලා. ඒ වෙලාවේ මාමණ්ඩි මෙයාට කියනවා දත් බුරුසුව අරගෙන එන්න කියලා. ඒක මෙයාට ලොකු අපහසුතාවයක් වෙනවා. මෙයා ඒ ගැන මහත්තයාට කිව්වා මෙයා බුරුසුව අරන් තාත්තට දෙන්න හදනවා. මෙයා යාව නවත්තලා මාමණ්ඩිට එයාම දත් බෙහෙත් දාලා බුරුසුව ගිහින් දෙනවා. මිරිස් කලේ අඹරන්නේ නැතුව බ්ලෙන්ඩර් එකේ දාලා චට්නි හදපු එකටත් මාමණ්ඩි අනම්මනම් කියනවා. මාමණ්ඩි එළියට යන්න යද්දි පුරුද්දට වගේ සිරප්පු දෙක ගේන කලින් ඉඳලා සිරප්පු දෙක ගේන්න කවුරුත් නැති නිසා එයා මැදුරට ගිහින් ඒක දාගෙන යනවා. ටික දවසක් යද්දි මෙයා ගෙදර වැඩවලට හුරු වෙනවා. අප්පිරියාවෙන් උනත් එයාලා කාපු පිඟාන් වල ඉඳුල් ලයින් කරලා පිඟාන් හොදන්න මෙයා පුරුදු වෙනවා. බත් එකත් දරලිපේ තියන්නේ නැතුව කුකර් එකේ තිබ්බා කියලා මාමණ්ඩි කියනවා. බත් එක විතරක් හරි දරලිපේ තියන්න කියලා. එදා මෙයාගේ මහත්තයා දවල්ට කන්නේ කඩේ. මාමණ්ඩි නැන්දම්මට කෝල් කරලා කියනවා බත් එකවත් දරලිපේ තියන්න කියලා ලේලිට කියන්න කියලා.
ඒත් නැන්දම්මා කියනවා ටික දවසයින එයා හදලා දෙන කෑමක් පිරිමහගෙන කන්න කියලා. මෙයා වැඩකාරියෙක් වගේ හැම වැඩක්ම කරනවා. දවල් බත් ඉතුරු වෙලා තියෙන නිසා රෑට ඒවා කමුද කියලා ඇහුවම මෙයාගේ මහත්තයා කියනවා රෑට යාලා කන්නේ චපාති විතරයි. ඒ නිසා චපාති හදන්න කියලා. මෙයා මේ ගැන අම්මටත් කෝල් කරලා කියනවා. ඒත් අම්මා කියනවා එයා 6 දිනක් තියුවා මෙයාට දෙන්නෙක්ට උයලා දෙන්න බැරිද කියලා. අම්මා හැමතිස්සෙම කියන්නේ එයාලා හැම වෙලකටම අලුතින් උයලා කන්නේ. අපි වගේ පරණේව කන්නේ නැහැ. ඔයා ලොකු පවුලකටයි ගිහින් තියෙන්නේ කියලා. කාපු ඉඳුල් හොදලා හොදලාම මෙයාගේ අතේ ඉඳුල් ගඳ යන්නෙම නැති වෙනවා. ඒක මෙයාට ලොකු අප්පිරියාවක් වෙනවා. කිසිම ආදරයක් නැතුව මෙයාගේ මහත්තයා රැටියාගේ අවශ්‍යතාව විතරක් ඉෂ්ට කරගෙන පැත්තකට වෙනවා. ඒ ලිංගික ජීවිතෙත් කිසිම සතුටක් නැති විදිහට තමයි ගෙවෙන්නේ. පහුවදා උදේට ආපහු කුස්සියට යන එකත් මෙයාගේ හිසරදයක් වෙනවා. කුස්සියේ ඉඳුල් ගඳ ඉවරයක් නැති වෙනවා. අර කිරි ගේන ගෑනු ළමයා මෙයාට අඹ ගෙඩියකුත් ගෙනත් දෙනවා. උදෙන්ම ඇහැරලා මෙයා මහත්තයාට ගෙනියන්න කෑමත් ලෑස්ති කරලා දෙනවා. දරලිපේ බත් එක උයන්නත් පටන් ගන්නවා. මෙයා දකිනවා සිංකගේ බටේ ඇතුලෙන් පුපුරලා එතනින් ඉඳුල් වතුර වැටෙනවා කියලා. ඒ වගේම ඒ වතුර කුස්සියටත් ඇවිත් මෙයාට පෑගෙනවා. මෙයා ඒක පෙන්වන්න මහත්තයාට කතා කරත් එයා එන්නෙම නැහැ. මෙයා එතනට බාල්දියක් තියලා වතුර කුස්සියට එන තැනකින් ගෝණියකුත් දානවා. මෙයාගේ හොඳම යාළුවා අනීතා එයාගේ නැටුම් සම්දර්ශනයක් තියෙනවා කියලා ඉරිදට ඒක බලන්න මෙයාටයි මෙයාගේ මහත්තයාටයි දෙන්නටම එන්න කියලා ආරාධනා කරනවා. මෙයා හිතන්නේ යාගේ මහත්තයා මේ නැටුම් සම්දර්ශනේ බලන්න යන්න කැමති වෙයි කියලා. මෙයා යාළුවට පොරොන්දු වෙනවා එන්නම් කියලා. මෙයා වොෂින් මැෂින් එකට රෙදි දානවා දැකලා මාමණ්ඩි කියනවා මැෂින් එකට රෙදි දාන්න එපා සවුත්තු වෙනවා යාගේ රෙදි විතරක් හරි අතේ හොදලා දාන්න කියලා. අකමැත්තෙන් වුණත් මෙයාට සිද්ධ වෙනවා මාමණ්ඩිගේ යට ඇඳුම් පවා අතේ හොදන්න. මහත්තයාට දවල් කෑම දාලා යවපු භාජන ඇරලා බැලුවම මෙයා දකිනවා කාපු ඉඳුලුත් ඒකටම දාලා ඉඳුල් ටිකවත් අයින් කරන්නේ නැතුව එහෙමම භාජන අරගෙන ඇවිත් කියලා. Taman කාපු ඉඳුල් ටිකවත් හොදන්න බැරි එක ගැන මෙයාට කලකිරීමක් ඇති වෙනවා. සින්කේගේ බටේ හදන්න ජලනර කාර්මිකයාට එන්න කියන්න කියපු එකත් මහත්තයාට අමතක වෙලා. මෙයා ඒක මතක් කළා මෙයා කියනවා වැඩ වැඩි නිසා අමතක වුණා හෙට උදේම එන්න කියන්නම් කියලා. මෙයා හිතුවට අනීතගේ නැටුම් සම්දර්ශනේ බලන්න යන්න මෙයාගේ මහත්තයා කැමති වෙන්නේ නැහැ. ඒකටත් මෙයාගේ හිත රිදෙනවා. ඉවරයක් නැති වැඩ ගොඩක් එක්ක සතියට එක දවසක්වත් Taman කැමති තැනකට යන්න නැති එක ගැන මෙයාගේ හිත හොඳටම රිදෙනවා. කොච්චර කිව්වත් මෙයාගේ මහත්තයා සිංකේකේ වතුර ලීක් එක හදලා දෙන්නෙත් නැහැ. දවස ඉවර වෙද්දි මෙයාට ලොකු මහන්සියක් දැනෙනවා. මහත්තයා කිදිත් යාර මතක් වෙන්නේ සිංකේකෙන් වැටෙන ජරා වෙච්ච ඉඳුල් වතුර එකයි මහත්තයාගේ කෑම පෙට්ටියයි විතරයි. අතේ ඉඳුල් ගඳ හැම වෙලාවෙම යාට දැනෙනවා. මෙයාට මාසිකව ඔසප් වෙන දින එනවා. එයා මහත්තයාට කියනවා යාට පෑඩ් පැකට් එකක් ගෙනත් දෙන්න කියලා. මේක දැනගත්ත ගමන් මහත්තයා මෙයා හදලා දුන්න කෝපි එකවත් නොබී කියනවා එහෙම දවස්වලට කුස්සිය පැත්තේවත් යන්න එපා කියලා. ඒත් මෙයා කියනවා යාළගේ ගෙදරදී එහෙම එකක් නැහැ කියලා. මහත්තයා මෙයාට බනිනවා යාගේ ගෙදර කොහොම හිටියත් මෙහෙම ඉන්න බෑ කියලා. කෑම හදන්නත් සෙල්වි කියන ගෑනු කෙනාට එන්න කියන්නම් කියලා එයා කියනවා. මෙයා නැටුම් වලට ගොඩක් ආස භරතනාට්‍ය හොඳට දන්න කෙනෙක්. විවේකයක් ලැබුණු හැම වෙලාවකම වගේ මෙයා කරන්නේ නැටුම් වීඩියෝ බලන එක. ගෙදර වැඩට එන සෙල්විත් මෙයාත් එක්ක ගොඩක් හිතවත් වෙනවා. සෙල්වි කියනවා සල්ලි ඕන නිසා යා ඔසප් දවස් වලටත් ඒ ගැන නොකිය ගෙවල් වල වැඩට යනවා කියලා. මෙයාගේ මහත්තයා යාගේ පන්තියේ ළමයින්ට උගන්වන්නේ සමාජය ගැන. සමාජයේ සරලම මූලිකම කණ්ඩායම වෙන්නේ පවුල, පවුලේ ප්‍රධානියා වෙන්නේ තාත්තා කියලා. එක ළමයෙක් නැගිටලා අහනවා යාගේ ගෙදර වැඩට යන්නේ අම්මා, එතකොට අම්මා නේද ගෙදර ප්‍රධානියා කියලා. එතකොට සර් කියනවා කොහොම වුණත් කවුරු රස්සාව කරත් ගෙදර ප්‍රධානියා තාත්තා විතරයි කියලා. ඔසප් වෙච්ච නිසා මෙයාට සිද්ධ වෙනවා කාමරයක් ඇතුළටම වෙලා ඉන්න. මේ වෙනසටත් මෙයාට දුක හිතෙනවා. මෙයා කොච්චර කෑම හදලා දුන්නත් සෙල්වි හදලා දීපු කෑම වේල මාමණ්ඩි රස කර කර කනවා. ඔසප් දවස් ඉවර වුණාට පස්සේ ආපහු මෙයා පුරුදු විදිහටම වැඩ පටන් ගන්නවා. ඒත් තාමත් සිංකේකේ ලීක් එක නම් කවුරුත් හදලා දුන්නේ නැහැ. හැමදාම මෙයාට සිද්ධ වෙනවා සිංකේකේ ජරා වතුර අස් කරන්න. මේවා අස් කරාට පස්සේ අත්වලින් එන ගඳ මෙයාට දරා ගන්න බැරි දෙයක් වෙනවා. කෑම මේසෙ ළඟදී මෙයා යාගේ මහත්තයාට කියනවා රස්සාවකට අයදුම් කරන්න හිතාගෙන ඉන්න කියලා. මහත්තයා කැමති වුණත් මාමණ්ඩි අහනවා රස්සාව මොකක්ද කියලා. මෙයා නැටුම් ගුරුවරියක් කියලා කිව්වම මාමණ්ඩි කියනවා යාළගේ පවුලට ඒව ගැළපෙන්නේ නැහැ කියලා. ඒ කතාවටත් මෙයාගේ හිත රිදෙනවා. ඒත් මෙයාගේ මහත්තයා කියනවා දුක් වෙන්න එපා පස්සේ බලමු කියලා. එයා කියනවා දැන් මායදුම් කරන්න එපා ටික දවසක් ගියාට පස්සේ බලමු කියලා. ඒත් මේ ගැන නැන්දම්මට කිව්වම එයා කියනවා ආයුධම් කරන්න රස්සාව ලැබුණට පස්සේ ඉතුරු ටික බලාගමු කියලා.
ඒක මෙයාගේ හිතට ලොකු සහනයක් වෙනවා. මෙයාගේ මහත්තයා දවසක් කෑමට මෙයාව එළියට එක්කගෙන යනවා. ඒ වෙලාවේ මෙයාගේ මහත්තයා කාලය ඉතුරු වේව ලස්සනට පීරිසියකට අයින් කරනවා දැකලා කියනවා, එළියට ආවම මේසේ හැසිරීම හොඳට කරනවා නේද කියලා. ඒකට තරහ ගින් මහත්තයා මෙයාට බනිනවා, මගේ ගෙදර මම කැමති විදිහට ඉන්නේ, එළියට ආවම හැසිරෙන විදිය ගැන හොඳ හැදියාවක් තියෙනවා කියලා. රෑ නිදා ගන්නවමත් මහත්තයා මෙයා එක කතා කරන්නේ නැහැ. එයා කියනවා ඒ කියපු දේ වැරදි කියලා, ඔයාට මෙහිතුනම සමාව ඉල්ලන්න කියලා. මෙයා මහත්තයාගෙන් සමාවත් ඉල්ලනවා. මහත්තයා මෙයාට කියනවා වරද කරපු කෙනා සමාව ඉල්ලනකන් එයා එක කතා කරන්න හොඳ නැහැ කියන තරමේ හැදියාවක් එයාට තියෙනවා කියලා. ඊට පස්සේ දෙන්න යාළුනාමත් එයා මෙයාට මිස් මැනස් කියලා තමයි කතා කරන්නේ. පහුවදා උදෙත් මෙයා මහත්තයාට මතක් කරනවා සිංක එක හදන කෙනාට එන්න කියන්න කියලා. ඔයාට මේ ජරාව නිසා ලොකු ප්‍රශ්න නේද කියලා ඇනුම් පදියකුත් කියාගෙන මහත්තයා එතනින් යනවා. මෙයා ඒ නැටුම් ගුරුවරියගේ ජොබ් එකට ආයුධුම් කරනවා. මෙයාගේ මහත්තයාගේ යාළුවෙක් යාව බලන්න ගෙදරට එනවා. ඒ එන කෙනාගේ කට ටිකක් හොඳ නැහැ. ඔහේ කියවන උඩගු මිනිහෙක්. ඒ කෙනා කියනවා යාට බ්ලැක් ටී එකක් හදලා දෙන්න කියලා. මෙයා බ්ලැක් ටී එකක් හදලා ගෙනත් දුන්නම ඒ කෙනා කියනවා නිකන් උණු වතුරට තේකොළ සීනි දැම්මම බ්ලැක් ටී වෙනවා කියලාද හිතාගෙන ඉන්නේ. මේකට ඉඟුරු කෑල්ලක් තලලා දාලා එන සාල් දෙක තුනක් දාලා කුරුඳු කෑල්ලකුත් දාගෙන අරගෙන එන්න කියලා. ඒ කතාවට මෙයාට හැමෝම ඉස්සරහ ලොකු ලැජ්ජාවක් දැනෙනවා. ඒ වගේම එදා දවල්ට උයන වැඩෙත් මේ කෙනා බාර ගන්නවා. කාල ඉවර වෙලා කුස්සියට ආවම මෙයාට පිස්සු හැදෙනවා. උයන්න කියලා ඇවිත් මුළු කුස්සියම පිස්සන් කොටුවක් කරලා දාලා. කොහෙන් පටන් අනං අස් කරන්නද කියලා මෙයාට හිතා ගන්න බැරි වෙනවා. ඒ කෙනාගේ බිරිඳ ඇවිත් මෙයාට උදව් කරන්න හැදුවත් එයා තනියම කරන්නම් කියලා කියනවා. ඒ අස්සේ මෙයාගේ මහත්තයා ආපහු තේ ඉල්ලනවා. මෙයා කේන්තියෙන් තේ හදන්නත් පටන් ගන්නවා. කට්ටිය කාඩ් සෙල්ලම් කරද්දි මෙයාටත් සෙල්ලම් කරන්න එන්න කියලා ඒ කෙනා කිව්වම මෙයා කියනවා කුස්සියේ වැඩ ගොඩක් තියෙනවා, ඒ ටික ඉවර කරලා එන්නම් කියලා. මේ වෙලාවේ කෙනා කියනවා මෙයාව නිකන් බාල්දු කළා වගේ කතා කරලා මම මුළු කුස්සියෙම වැඩ ටික ඉවර කරලා නෑ ආවේ, ගෑනු හැමෝම මේ විදිහට තමයි පිරිමි අපියෝ රවට්ටන්නේ කියලා. මේ දේවල් එක්ක යාගේ හිතේ තියෙන කලකිරීම තවත් වැඩි වෙනවා. මෙයා ආයදුම් කරපු නැටුම් ගුරුවරිය විදිහට රැකියාවට බැඳෙන්න ලියුම එනවා. ඒක මෙයාට ගෙනත් දෙන්නෙත් මාමණ්ඩි. එයා ඒක මෙයාට දීලා අහනවා මොනවද ඒකේ තියෙන්නේ කියලා. මෙයා විස්තරේ කිව්වම මාමණ්ඩි කියනවා එදාම කිව්වනේ මේ දේවල් අපේ පවුල් වලට ගැලපෙන්නේ නැහැ කියලා. නැන්දාමම ඩබල් එම්.ඒ තියෙන කෙනෙක් වෙලත් ගෙදර වෙලා අම්මා කෙනෙක් වගේ ආවත් බලාගෙන, ගෙදරත් හොඳට බලාගෙන, ළමයින්වත් හොඳට හදලා මිනිස්සු කරලා තියෙන නිසා තමයි අද යාලා හොඳින් ඉන්නේ. පවුල දීප්තිමත් කරන එක විතරයි ඔයාලගේ වැඩේ කියලා. මෙයාගේ හැම හිණයක් මේක විනාඩියකින් නැති වෙලා යනවා. මහත්තයත් මෙයාට බනිනවා ආයුධම් කරන්න එපා කියලා තියෙද්දිත් ආයුධම් කරලා දැන් යාට තාත් ඉස්සරහා ලැජ්ජ වෙන සිද්ධ වුණා කියලා. තව මහත්තයා කියනවා කසාදෙට කලින් මේ හැමදේ ගැනම කිව්වා නේද කියලා. මෙයා කියනවා යාට කවුරුත් කිසි දෙයක් කිව්වේ නැහැ කියලා. මහත්තයා කියනවා ගිහින් තාත්තා අම්මගෙන් අහන්න හැමදේම පැහැදිලිව යාලට කියලා තියෙන්නේ කියලා. එයා අහනවා මගේ හැදියාව ගැන කටහිරාගෙන කතා කරේ කෝ දැන් ඔයාගේ හැදියාව කියලා. රොබෝ කෙනෙක් වගේ මෙයා වැඩ කරන්න පුරුදු වෙනවා. විවේකයක් ලැබෙන වෙලාවට නැටිම් වීඩියෝ එකක් බලලා හිත හදා ගන්නවා. මෙයාගේ මහත්තයා මාලදාන චාරිත්‍රය කරන්න හිටි ඉඳන් යන්න ලෑස්ති වෙන්නේ. මාල දැම්මට පස්සේ මේ දිනට ලිංගිකව එකතු වෙන්න හොඳ නැති නිසා රෑ මහත්තයා ලයිට් නිවල පුරුදු විදියට යාට ඕන දේ කරන්න ලෑස්ති වෙනවා. ඒත් මෙයා කියනවා මේ වගේ කරද්දි රිදෙනවා, ඒ නිසා ලිංගිකව එකතු වෙන්න කලින් කිස් එකක් දීලා එහෙම ආදරෙන් බදාගෙන එහෙම කරන්න කියලා. ඒත් මහත්තයා කියනවා ඒ දේවල් ගැන කලින් ඉඳන් හොඳට දන්නවා වගේ, ඒත් එහෙම කරන්න නම් මට ඔයාව දැක්කම එහෙම හිතෙන්න ඕනේ, ඒත් ඔයාට එහෙම හිතෙන්නේ නැහැ කියලා. එදා රෑ මුකුත් නොකර මහත්තයා තරහින් නිදා ගන්නවා. ඒ කතාවට මෙයාගේ හිත හොඳටම රිදිලා අඬනවා. මාමණ්ඩි මහත්තයා දෙන්නම මාලදාන චාරිත්‍රය පටන් ගන්නවා. රෑ හදපු සාම්බාර් ෆ්‍රිජ් එකේ තිබිලා රත් කරලා අරගෙන උදේට කන්න දුන්නා කියලා මාමණ්ඩි කෑම නොකා නැගිටලා යනවා. මහත්තයා මෙයාට බනිනවා මාල දාපු සාමි කෙනෙක්ට පරණ කෑම තියන්න හොඳ නෑ කියලා දන්නේ නැද්ද කියලා. ඇත්තටම මෙයා ඒ ගැන දැනගෙන ඉඳලා නෑ. මහත්තයා ඒ වෙලාවේ තනුම් පදයක් කියනවා මේ දේවල් දන්නේ නෑ, අනිත් දේවල් ගැන නම් හොඳට දන්නවා කියලා. මේ මාසේ මෙයාගේ ඔසප් දවසුත් එනවා. මේ පාර සෙල්වි වෙනුවට ගෙදර වැඩ කරන්න ඉන්නේ මහා නපුරු ගෑනු කෙනෙක්. එයා ආව ගමන්ම මෙයා ඇඳේ ඉඳගෙන ඉන්නවා දැකලා ඇඳෙන් බස්සලා ඇඳේ ඉඳගන්න එපා කියලා බිම් පැඳුරක් කැලලා දෙනවා. එයා කියනවා මේ දවස් ටිකේ මේ ගෙදරේ ඉන්න කැමති නැත්තම් ළඟ ඉන්න නෑ කාගේ හරි ගෙදර ගිහින් නවතින්න, එහෙම නැත්තම් ගබඩා කාමරයට ගිහින් නිදාගන්න කියලා.
මෙයා කියනවා ගබඩා කාමරේ තනියම නිදාගන්න බයයි කියලා. ඒකටත් මේ ගෑනු කෙනා බනිනවා ඇයි අතදරුවෙක්ද කියලා. මේ ගෑනු කෙනාගේ කෑම කාලත් මාමණ්ඩි කියනවා මෙච්චර දවසක් දිව මැරිලා ගිහින් වගේ තිබුණේ කොඩ දවසකින් අද තමයි රස කෑම වේලක් කන්නේ කියලා. මේ ගෑනු කෙනා මෙයාට කෑම එක දීලා කාලා පිඟාන ඔහොමම තියන්න එළියටවත් එන්න එපා, සාමියා නේනකොට බලන්නවත් එපා කියලා කියනවා. අම්මට මෙයා මේ ගැන කිව්වහමත් එයා කියනවා අපේ පවුලේ මේ වගේ ආගම් පුරුදු නැති වුණාට එයාලගේ පවුලේව හරියට කරනවා නම් ඔයා ඒ දේවල් වලට හුරු වෙන්න ඕන කියලා. මේ අතරේ මෙයාට ඇහෙනවා මාමණ්ඩි නිවුස් බලද්දී එක ගෑනු කෙනෙක් ඔසප් දවස්වල කෝවිලට යන්න ගැහණු අයට තියෙන තහංචියට විරුද්ධව කතා කරනවා. අර ගෑනු කෙනා මෙයාට නීති දානවා මේ දවස්වලට යාගේ රෙදි අනිත් රෙදි එක දාලා හොදන්න එපා, දකින දකින තැන්වල දාන්නේ නැතුව පෑඩ් එහෙම පුච්චලා දාන්න, ඔයාට දරුවෙක් එහෙම ඕනේ නම් කුල දෙවියන්ගේ හිත කෝප වෙන කිසි දෙයක් කරන්න එපා කියලා. මෙයා තුලසි ගහේ කොළයක් කඩනවා දැකලා මාමණ්ඩි මෙයාට කියනවා මේ වගේ වෙලාවල් වලට තුලසි ගහ අල්ලන්නවත් හොඳ නෑ කියලා දන්නේ නැද්ද කියලා. මෙයාට හෙම්බිරිසාව වගේ ඇවිත් ඔළුව රිදෙන්න ගත්ත නිසා තමයි මෙයා තුලසි ගහේ කොළයක් කඩාගෙන තියෙන්නේ. ඒත් මාමණ්ඩි එතනින් යන්න කියලා මෙයාව එලවලා දානවා. මේ චාරිත්‍ර නීති මෙයාගේ ඔළුවට ලොකු බරක් වෙනවා. අර ගෑනු කෙනා මෙයාගේ ඇඳුම් මෙලිය වන්නලා තියෙනවා දැකලා අහනවා පිරිමියා නේන තැන්වල යට ඇඳුම් වේලෙන්න දාලා තියෙන්නේ ඇයි කියලා. මෙයා කියනවා හොඳට වේලුනේ නැත්තම් තෙත පිටින් ඇඳහම ලෙඩ හැදෙනවා ඒකයි කියලා. කියන කියන හැමදේට මොනවා හරි එකට එක කියනවා කියලත් ඒ ගෑනු කෙනා මෙයාට දොස් කියනවා. මාල දාලා ඉද්දිත් අර කිරිගෙන ගෑනු ළමයා පේර වගේකුත් අරගෙන මෙයාව බලන්න එනවා. මාල දාලා ඉන්න නිසා එන්න එපා කියලා කිව්වට එයා කියනවා සාමිට හැමෝම එකයි ගෑනු පිරිමි කියලා වෙනසක් නැහැ කියලා. ඒ වෙලාවේ මෙයා ඒ ගෑනු ළමයට කියනවා කවුරු වෙනුවෙන්වත් කිසිම දෙයක් වෙනුවෙන්වත් කවදාවත් වෙනස් වෙන්න එපා කියලා. මෙයා රෙදිවනන්න එළියට යද්දි මහත්තයා බයික් එකෙන් ඉස්සරහට එනවා දැකලා මෙයා ආපහු ගේ ඇතුළට ගිහින් එයා ගියාට පස්සේ එළියට එනවා. ඒත් එක්කම එයා බයික් එකෙන් වැටෙන සද්දය ඇහිලා මෙයා රෙදි ටිකත් විසි කරලා දාලා දුවගෙන ගිහින් යාව නැගිටවනවා. ඒත් මහත්තයා යාගේ අත ගසලා දාලා මෙයාට බනිනවා මොලයක් නැද්ද මේ වගේ වෙලාවට සාමි වල්ලන්න හොඳ නෑ කියලා දන්නේ නැද්ද කියලා. ඒක මෙයාට කියාගන්න බැරි තරම් ලොකු වේදනාවක් වෙනවා. මාල දාලා ඉද්දි ඔසප් සමයේ ඉන්න කෙල්ලෙක් ඇල්ලුවොත් තහනම සෝදා හරින්න නම් ගව ගොම ගිලලා ගව මුත්‍රා බොන්න ඕන කියලා චාරිත්‍රවල තියෙනවා. ඒත් මේක පොඩි දෙයක් නිසා කහ කලවම් කරලා ඔළුවේ ගාගත්තම තහනම හරියයි කියලා ලොකු සාමි මෙයාට කියනවා. අර ඔසප් අයට කෝවිලට යන්න එපා කියන තහනමට විරුද්ධව කතා කරන ගෑනු කෙනාගේ වීඩියෝ එක මෙයා බලනවා. ඒ ගෑනු කෙනා කියනවා කවුරු එපා කිව්වත් එයා කෝවිලට යනවා කියලා. අර ගෑනු කෙනා යද්දි හොඳට හිනා වෙලා කියනවා හෙට 7 වෙනි දවස නිසා හොඳට උදෙන්ම නාගෙන ඊට පස්සේ ආපහු වැඩ පටන් ගන්න කියලා. කෝවිලට යන්න එපා කියපු එකට විරුද්ධව කතා කරපු ගෑනු කෙනාගේ ගෙදරට පිරිමි 3 දෙනෙක් ඇවිත් එයාට බැනලා බයික් එකටත් ගිනි තියලා දාලා යනවා. ඒ ගෑනු කෙනාගේ වීඩියෝ එක මෙයාත් ෂෙයා කරලා. කෝවිලේ ලොකු සාමි ඇවිත් මාමණ්ඩිට කියනවා එයා කෝවිලේ විශ්වාසවන්තම කෙනෙක් විදියට ඉද්දි එයාගේ ලේලිම මෙහෙම කරාම එයාලටමයි නේද ලැජ්ජාව, ඒ නිසා ඒක ඩිලීට් කරන්න කියන්න කියලා. මහත්තයා කියනවා එයා ඩිලීට් කරයි ඒ ගැන එයා බලාගන්නම් කියලා. මහත්තයා කාමරයේ දොර ළඟට ඇවිත් කියනවා ෆේස්බුක් එකේ මොකක්ද කරුමයක් ෂෙයා කරලා තියෙනවා ඒක වහාම ඩිලීට් කරන්න කියලා. ඒත් මෙයා කියනවා මට හරි කියලා හිතුණා ඒකයි මම ෂෙයා කරේ, මම ඒක ඩිලීට් කරන්නේ නැහැ කියලා. මහත්තයා කෑ ගහලා ඇතුළට ආවොත් මන්තොට ගහනවා කියලා කියනවා. මෙයා කියනවා ඇතුළට එන්න පුළුවන්ද නැත්නම් බලන්න පුළුවන්ද නැත්නම් අල්ලන්න පුළුවන්ද අනිත් අයගේ කැමැත්ත තේරුම් නොගෙන එක දෙයක් කියලා ඒක කරන්න ඕනේ කියලා බල කරන එකද වාගේ හැදියාව කියලා. මෙයා හයියෙන් කාමරේ දොරත් වහගන්නවා. පහුවදා ආපහු කුස්සියේ වැඩ පටන් අරගන්න ඇවිත් මේසි පුටුවකින් වාඩි වෙලා මෙයා තරහින් කල්පනා කරනවා. අර කිරි ගේන ගෑනු ළමයා ආවමත් මෙයා කියනවා කිරි එක තියලා දොර එළිය පැත්තෙන් වහගෙන යන්න කියලා. මේ වෙලාවේ මහත්තයා තේ දෙකක් ඕන කියලා කෑ ගහනවා. මෙයා කියනවා දෙන්නම් කියලා. දේවයාතිකා විවර වෙලා එනකොනොත් මෙයා ඉඳගෙන කල්පනා කර කර ඉන්නවා. මහත්තයා ඇවිත් තේ ඉල්ලලා හුඟක් වෙලා කියලා යනවා. මෙයා කියනවා මේ දැන් අරගෙන එනවා කියලා. මෙයා කේන්තියෙන් නැගිටලා ඇවිත් සිංක් එකේ වතුර වැටෙනවට තිබ්බ බාල්දිය අරගෙන මාමණ්ඩිගේ මහත්තයාගේ කෝප්ප දෙක අරගෙන ඒ බාල්දියෙන් වතුර කෝප්ප වලට දානවා. ඒ කේන්තියෙන්ම මෙයා ගිහින් කෝප්ප දෙක යාලට බොන්න මේසි උඩින් තියනවා. ඊට පස්සේ ආපහු ඇවිත් කුස්සියට වෙලා කල්පනා කරනවා.
ටික වෙලාවකින් තේ දෙක දැකලා මහත්තයා මාමණ්ඩිය දෙන්නම මෙයාව හොයාගෙන එනවා. මහත්තයා මාලෙත් ගලවලා කෑ ගහගෙන ඇවිත් මෙයාට ගහන්න හදද්දි මෙයා අර සිංක් එකේ ජරා වතුර එක අරගෙන දෙන්නගේ මැඟට විසි කරනවා. එහෙම ඒ දෙන්නටම එන්න බැරි වෙන්න කුස්සියේ දොරත් වහලා එයාගේ බෑග් එක අරගෙන කට්ටිය ඉදීම ගෙදරින් එළියට බහැලා එයාගේ ගෙදරට යනවා. ඒත් මෙයාගේ අම්මා කියනවා මේ වගේ පොඩි දෙයකටද ගියේ දාලා ආවේ, ඔයා මුලින්ම යන්න මං පස්සේ එන්නම්, ගින් සමාව ඉල්ලන්න හැමදේම හරියයි කියලා. ඒත් ආපහු සැරයක් ඒ ගෙදරට යන්න එයා හිතන්නේවත් නැහැ. මේ වෙලාවේ මෙයාගේ මල්ලිත් මෙතනට ඇවිත් අම්මගෙන් වතුර එකක් ඉල්ලනවා. අම්මා නංගිට කියනවා ගිහින් වතුර එකක් ගේන්න කියලා. මේ වෙලාවේ මෙයා නංගිගේ අතින් ඇදලා ඉඳවලා වතුර එකක්වත් ගිහින් ගන්න බැරි දුඹට කියලා මල්ලිට බැනලා කෝප්පෙත් විසි කරලා දානවා. ඉවසලා ඉවසලා දැන් මෙයා ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් ඉවරයි. ආයි වෙන කවුරුත් වෙනුවෙන් වෙනස් නොවී එයා ආස කරපු විදිහට එයා ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒත් මෙයාගේ කලින් මහත්තයා ආපහු අලුත් මනමාලියක් ගෙදරට කැඳගෙන ගිහින් එයාගේ පුරුදු බොරු ටික කියලා බීපුතේ කෝප්පෙත් එහෙමම තියලා ගිහින් ගෙදරට තවත් වැඩකාරියෙක් පුරුදු කරගන්න පටන් ගන්නවා. එයා එක්කත් ඉතුරු කරපු ආදරය එකතු වෙලා වියදම් කරන්නයි මෙයා ලෑස්ති වෙන්නේ. අම්මා කියන්නේ අම්මා, ඒ වගේම බිරිඳ කියන්නේ බිරිඳ. එහෙම නැත්නම් අම්මා කියන්නේවත් බිරිඳ කියන්නේවත් මෙහෙකාරියක් නෙමෙයි. එයාලටත් තමන් ආස කරන ජීවිතයක් තියෙනවා. පිරිමි විදිහට එයාලට ඒ ජීවිතේ දෙන එක සැමියෙකුගේ පුතෙකුගේ යුතුකමක්. ඒ වගේම අම්මා කෙනෙක් දරුවෙක්ව උස්මහත් කරද්දි නිසි වයසට තමන්ට කරගන්න පුළුවන්, තමන්ගේ වැඩ තනියම කරගන්න පුළුවන් විදිහට දරුවෝ සමාජයට යැවුවොත් පවුලක් විදිහට ජීවත් වෙද්දි කාටවත් වදයක් නොවී ජීවත් වෙන්න අපි හැමෝටම පුළුවන් වෙයි. මේ වගේ තවත් වෙනස්ම විදිය මූවි එකකින් ඔයාලා බාපහු මුණ ගැහෙන්නම්. දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් UD Cinema YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයෙමත් මේ වගේ මූවි එකක් අරගෙන ඔයාලව මුණ ගැහෙන්න එනකල් හැමෝටම සුබ දවසක්.